ආයුබෝවන් යාළුවනේ රටවට යන මාගේ සුන්දර සංචාරයට අද ඔබ සියලු දෙනා සාදරයෙන් පිළිගන්නවා. අදම ඔබට ගෙන එන්නේ යාපනය දිස්ත්‍රික්කයේ ඇති තවත් සුවිශේෂී ස්ථානයක වැදගත් තොරතුරු කිහිපයක්. යාපනය කයිටස් මාර්ගයේ පැමිණ අරාලි හන්දියෙන් දකුණු පසට ඇති මාර්ගයේ ගමන් කිරීමේදී අපට අරාලි තුඩුවට ළඟාවීමට හැකි වෙනවා. අරාලි තුඩුව කිවුසනින් අපට මතක් වෙන සුවිශේෂී කාරණය තමයි එකල හමුදාපතිව සිටි ඩෙන්සිල් කොප්පයකඩුව මහතා බෝම්බ ප්‍රහාරයට ලක් වූ ස්ථානයයි. වර්ෂ 1940 උපත ලැබූ ඩෙන්සිල් ලක්ෂ්මන් කොබ්බෑකඩුව කීර්තිමත් යුද සෙන්පතියෙක්. එවකට ත්‍රස්තවාදී ගහණයට නතුව තිබූ යාපනය හා අවට ප්‍රදේශ අත්පත් කර ගැනීමේ මෙහෙයුමකට සූදානම් කරමින් සිටියේදී කයිට්ස් අරාලි තුඩුවේදී ඔහු ගමන්ගත් ජීප් රථයට හසු වූ බෝම්බයකින් කොබ්බෑ කඩුව මහත ඇතුළු නව දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. මේ අතර මේජර් ජෙනරල් විජේ විමලරත්න, මේජර් අල්විස්, ලුතිනල් කර්නල් වරුන් වන එච්.පී. ස්ටීවන්, යශෝද පලිපාන, ජී.එච්. ආරියරත්න, ලුතිනන් කමාණ්ඩ වරුන් වන අසංක ලංකාතිලක, සී.බී. විජේපුර හා කෝප්‍රල් ඩබ්ලිව්.ජේ. වික්‍රමරත්න යන රණවිරුවන් මෙම පිපිරීමෙන් දැයට අහිමි වුණා. මෙම පිපිරීමෙන් බරපතල තුවාල ලැබුවත් මම හොඳින් අනිත් අය ගැන බලන්න යන මිනිසත්කම පිරි පරාර්ථකාමී වචන කිහිපයකින් සිසු නිලධාරීන් ඇමතීමට කොබ්බෑකඩුව සෙම්පත යානන්ට නොසිදෙන ආත්ම ශක්තියක් තිබුණි. මේ ඔබට පෙනෙන්නේ එම මොහොතේදී බෝම්බ ප්‍රහාරයට හසුව විනාශ වූ ජීප් රථයට සමාන පිපුරුමකින් පුපුරවන ලද ජීප් රථයක සුන්බුන් කිහිපයක්. ඉතින් යාළුවනේ, අදටම ඔබ වෙතගෙන ආ වීඩියෝව අවසන් කරනවා. මීළඟ වීඩියෝ තුළින් නැවත හමුවන තෙක් ඔබ සැමට සුබ දවසක්.